නාගරික සංවර්ධන අධිකාරිය සැලසුමකට අනුව දෙස් විදෙස් සංචාරකයන් සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් තිත්තවැල්ල වැව ආශ්‍රිතව ඇවිදින මන්තිරු වීදි කෙරුණා. එය වයඹ පළාත් ප්‍රධාන ලේකම් දීපිකා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. දුර පළාත්වල සිට අනුරාධපුරයට යන ජනතාවට විවේක ගැනීම සඳහා මෙම ස්ථානය වැදගත් වනවා. අපිට බලන්න හම්බ වෙච්ච එක ව්‍යාපෘතියක් තමයි මේ සාරගම වැව ව්‍යාපෘතිය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහා භාණ්ඩාගාර අරමුදල් ඇතුව මේක හදලා නිම කරලා තියෙද්දිත් ඒකේ යම් යම් ප්‍රශ්න නිසා අපිට සභාවේ මුදලුත් පාවිච්චි කරලා ආයිපාරක් මේක ඉදිකරන්න සිද්ධ වුණා. අපි කල්පනා කරන්න ඕනි මේ සියලුම දේවල් කවුරු හැදුවත් මේ දේවල් පොදු දේපල. ඉතින් අපි සියලු දෙනාම මේ පොදු දේපල ආරක්ෂා කරගැනීමේ වගකීමට බැඳිලා ඉන්නවා. මේ අතර ප්‍රවීණ රංගන ශිල්පී දර්ශන ධර්මරාජ්ට උපහාර පිරිනමමින් ඔහු නමින් මාර්ගයක් නම් කෙරුණා. ඔහුගේ උපන් ගම වන රක්වාන ප්‍රදේශයේ නිවසට පිවිසෙන මාර්ගයයි දර්ශන ධර්මරාජ් මාවත ලෙස නම් කෙරුණේ. චරිතාංග නළුවෙකු ලෙස සිය රංගන ප්‍රතිභාව ප්‍රදර්ශනය කළ දර්ශන ධර්මරාජ් සිංහල සිනමාවේ එකම දමිළ රංගන ශිල්පියාද වනවා. මෙම අවස්ථාවට දර්ශන ධර්මරාජ් ඉගෙනුම ලැබූ පාසලේ මිතුරන් රැසක් දක්ව සිටියා.